2020 දෙකේ දී රිලීස් වුණු ඩෙවිල් සිස්ටර් කියන සුපිරිම රොමෑන්ස් තායි ඩ්‍රාමා සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක තමයි අද අපි අරන් ආවේ. ගොඩක් ලස්සන වෙනස් විදිහේම රොමෑන්ස් ස්ටෝරි එක මොකක්ද කියලා මං එහෙනම් ඔයාලට කියන්නම්. පුයින් කනේ ෂි අයිරින්. ฉัน จ้าง พนักงาน มา เพื่อ คิด งาน ให้ ฉัน. แต่ สำหรับ ผม เธอ คือ พี่ ไอ ผู้ น่ารัก. หมอ น้ำ ชา มาก กว่า. เรา แอบ คบ กัน ต่าง หาก. เธอ ก็ ขอ เลิก ผม โดย ไม่ มี เหตุ ผล. ක්ලිනික් එකේ වැඩ කරන හොගේ බලාපොරොත්තුව තමා ඔහුගේම කෙල ක්ලිනික් එකක් පටන් ගන්න. ඇය නම්චා කියලා කියන්නේ හොඳ පෙනුමක් තියෙන තරුණියක්. දැනට ඔහුගේ පවුලේ වෙටරනරි ක්ලිනික් එකේ වැඩ කරන ඔහුගේ බලාපොරොත්තුව තමා ඔහුගේම කෙල ක්ලිනික් එකක් පටන් ගන්න එක. ඔහුට අවස්ථාවක් දෙන්න කියලා ඔහු ඇගෙන් ඉල්ලනවා. ඉන්න අන්නම තවමත් එයාගේ අක්කා නම්චට ආදරය කරන බව. එදා ඩිනර් එකට නම්චා අයරන් ගේ නංගි ඉන්න එක අවිදන් වෙනවා. නම්චා එයාගේ නංගියෙක් ඉන්නවා දැක්කම අක්කට ජෙලසි හිතෙනවා. ඇය නම්චට රිද්දන්න ඕන නිසා චින් එක ආදරෙන් කතා කරන්න ගන්නවා. මේකෙන් නම්චගේ හිත තවත් රිදෙනවා. නම්චා එදා රෑ කෑමට ගෙදර ආපු නැති නිසා ඔහුගේ දෙමාපියන් දුක් වෙනවා. එයාලා දන්නවා අයරන් ගේ ප්‍රශ්න නිසා ඔහු දුකෙන් ඉන්න බව. නම්චා බැල්කනි එකට ගිහින් අයරන් ව මුණ ගැහිලා අයරන් ගේ නරක හැසිරීම කියලා හොඳටම ඇයට බනිනවා. ඒ වගේම ඔහුගේ රස්සාව නැති කරපු එකට ඇගෙන් පලි ගන්න බවත් ඔහු කියනවා. ඉතින් අයරන් ඉක්මනින්ම නම්චට කතා කරලා මේ ගැන කියනවා. ඔහු ඇවිල්ලා අයරන්ව සිකියුරිටි ගාඩ්ගේ ඇටැක් එකෙන් බේරගන්නවා. මේ අතරේදී නංගීන් හොස්පිටල් එකේ හැම තැනම නම්චව හොයනවා. එයා දැනගන්නව ඔහු ඇගේ අක්කව මුණ ගැහෙන්න අක්කගේ කැම්පේන් එකට ගිහින් කියලා. ඇත්තේ වුණ අනතුර නිසා අයරන්ව තුවාල වෙලා. ඒ වගේම එයා කාලයක ඉඳන් සයිකොලොජි ට්‍රෝමා එකකින් පීඩා විඳින කෙනෙක් නිසා මේ වුණ දෙයින් ගොඩක් කලබල වෙලා. මේ නිසා නම්චා එව හොස්පිටල් එකට එක්කරගෙන යනවා. ඇයට ඇය ගැනම ලැජ්ජා හිතෙනවා. ඔහුගේ කරුණාවන්තකම අදටත් වෙනස් වෙලා නැති බව දකින ඇය මේ ගැන අවංකවම සතුටු වෙනවා. මේ වෙලාවෙදි ගෙදරට වෙලා දුකෙන් ඉන්න ඉන්ව
චින් දකිනවා. ඔහු ඇගේ විස්තර අහලා ඇගේ හිත හදන්න උත්සාහ කරනවා. මේ වෙලාවේදී අයිරන් මෙතනට එන අතර චින් ඇත් එක්ක කතා කරන්න හදනවා. මේ විදිහට හැම තැනදීම අයිරන්ට විතරක් පිළිගැනීම ලැබෙන නිසා ඉන්නයාගේ කාමරයට ගිහින් තනියම අඬනවා. අයිරන්ට තියෙන සයිකොලොජි ට්‍රෝමා එක ගැන දුක් වෙන නම්චා ඒ ගැන විස්තර හොයලා බලනවා. Tamanගේ දෙමෝපියන්ගේ මරණයත් එක්ක තම අයිරන්ට මේ සයිකොලොජි ට්‍රෝමා එක ඇති වෙලා තියෙන්නේ. මේ නිසා මෙදා රාත්‍රියේත් ඇය නිින්දෙන් බය වෙලා ඇහැරෙන අතර නම්චාගේ හිත හදනවා. පහු වෙනිදා පාකකේදී මේ දෙන්න මුණ ගැහෙනවා. නම්චා තාමත් Taman ගැන හොයලා බලමින් ළඟට වෙලා ඉන්න නිසා ඒ ගැන අයිරන්ට සතුට හිතෙනවා. මේ දෙන්න දිහා දුරින්දන්ින් බලන් ඉන්නවා. මේක දැකපු ගමන් අයිරන් නම්චා වෙතින් තල්ලු කරලා දාලා ඉවතට යනවා. මේ අතරදී අයිරන්ගේ කායික මඟදී කැඩෙනවා. ඇය ඒක හදාගන්න උත්සාහ කළත් බැරි වෙන අතර නම්චා සහ ජින් අය වෙතින් පික් කරන්න එනවා. මෙතනදී නම්චා සහ ජින් අතර අගයුව එකක් ඇති වෙන අතර අන්තිමේදී අයිරන් ජින් එක්ක පිටත් වෙලා යනවා. මේ අද්දි කතා කරන දේවල් එක්ක අයිරන් නම්චට ගොඩක් ආදරය කරන බවත් ඇයගේ හිතේ තවමත් තියෙන නම්චා බවත් ජින්ට තේරෙනවා. මේ වෙලාවේදී අයිරන්ට අතීත සිදුවීමක් මතක් වෙනවා. එයාගේ අම්මා මේ යන මොහොතේදී එයාට කියනවා නම් ගිව ආදරෙන් බලා ගන්න කියලා. ඒ වගේම එයාගේ සතුට එයාගේ සහෝදරයන් වෙනුවෙන් කැප කරන්න කියලා තමයි අයිරන්ගෙන් ඉල්ලනවා. මේ නිසා තමයි ඇය අනික හැම දෙයකින්ම ඈත් වෙලා පවුල බිස්නස් එක කරන්න යන්නේ. ඒ වගේම අයිරන් දැනගන්නවා එයාගේ නංගී ඉන් නම්චට ගොඩක් කැමතියි කියලා. මේ නිසා තමයි ඇය නම්චා එක්ක බ්‍රේක් අප් වෙන්නේ. ඔහුගේ හිත වෙනස් කරන්න ඕන නිසා තමයි ඇය කියන්නේ ඔහු ඇයට වඩා වයසින් අඩු නිසා ඇය බ්‍රේක් අප් වුණ බව. එයා ජින්ට කියලා ළඟ තිබුණ කැෆේ එකකට යනවා. ඒ කැෆේ එක යාගේ පරණ යාළුවෙකුට අයිති එකක් කියලා දැනගත්තම අයිරන් ගොඩක් සතුටු වෙනවා. ඇයගේ මිතුරියත් එක්ක කතා කරමින් කාලය ගත කරනවා. මේ අතරෙදි ප්ලොයි කියලා තවත් ගර්ල් කෙනෙක් නම්චට කැමැත්තෙන් ඉන්නවා. මේ නිසා එයා යාගේ පෙට්වත් අරන් නම්චගේ ක්ලිනික් එකට එනවා. මේ වෙලාවේදී ඇය ඔහුට අර කැෆේ එකට යන්න ඉන්වයිට් කරන අතර කැෆේ එකේ ප්‍රිටි ගර්ල් අයිරන් ඉන්නවා කියලා දන්න නිසා ඔහු ඒකට කැමති වෙනවා. ප්ලොයිට නම්චා සහ අයිරන්ගේ හැසිරීම දැක්කම මේ දෙන්නගේ වෙනසක් තේරෙනවා. නම්චා අයිරන්ට කැමති බව ඇයට තේරුණත් ඇය ඒක ඉවසන් ඉන්නවා. මේ වෙලාවේදී අයිරන්ව ගන්න මෙතනට ජින් එන අතර අයිරන් ඉන්නේ නම්චා එක්ක කියලා දැකපු නිසා ඔහුට තරහ යනවා. මේ වෙලාවේදී ප්ලොයි කියනවා නම්චාව ඇයත් එක්ක කියලා. ඊට පස්සේ මේ දෙන්න පිටත් වෙලා යනවා. අයිරන් නම්චාගේ ක්ලිනික් එකට යනවා. මෙයා එක්ක තරහෙන් ඉන්න ප්ලොයි එතන ඉන්න පෙට්ස්ලව කලබල කරනවා. මේ නිසා එතන ඉන්න සුරතල් බල්ලෝ ඔක්කොම අයිරන්ට පුරන්න පටන් ගන්න අතර මේකෙන් ඇය ගොඩක් බය වෙනවා. මේ වෙලාවේදී මෙතනට එන නම්චා ඇව කාම් ඩවුන් කරනවා. ඔහු ඇව තුරුළු කරන් ඉන්න විදියට ඇන් දකිනවා. අක්කව දැකපු ගමන් අයිරන් නම්චව අතහැරලා දානවා. මේ අතරේදී ඉන් සහ ජින් එකතු වෙලා කතා කරනවා. එයාලා දෙන්න ආදරය කරන අයව අයිති කරගන්නකන් ටීම් එකක් විදිහට වැඩ කරන්න මේ දෙන්න හිතා ගන්නවා. මේ දෙන්න අතර කලින් රිලේෂන්ෂිප් එකක් තිබුණ බවත් දැන් මොකක් හරි ප්‍රශ්නයක් නිසා අයිරන් මේ විදියට හැසිරෙන බවත් ටැන්ට තේරෙනවා. ඇය මේ දෙන්නටම ඩ්‍රින්ක් එකක් ගන්න කතා කරනවා. එයාලා තුන් දෙනා අයිරන්ගේ අපාර්ට්මන්ට් එකේ ඉඳන් ඩ්‍රින්ක් එකක් ගන්නවා. මෙතනදී අයිරන්ව හොඳටම මත් වෙනවා. මේ නිසා ඇව රූම් එකට එක් කරගෙන යන්නේ නම්චා. තවමත් ඇය නම්චට ආදරයෙන් ඉන්න නිසා මේ වෙලාවේදී ඇය ඔහුව කිස් කරනවා. පහු වෙනදා ඉන්න ඇව හම්බ වෙන්න ඇවිල්ලා නම්චට ඩිනර් එකකට ඉන්වයිට් කරන්න කියලා කියනවා. අයිරන් නම්චට මැසේජ් එකක් යවනවා එදා රෑ ඩිනර් එකට එන්න කියලා. අයිරන් නම්චට මැසේජ් එකක් දාලා ඉන්වයිට් කළාට පස්සෙයි මතක් වෙන්නේ එයා කලින් දවසේ නම්චව කිස් කළා කියලා. මේ නිසා එයාට ලැජ්ජා හිතෙනවා. ඒත් එදා දවසේ ජෙන් කලින්ම ඇවිල්ලා අයිරන්ව ඩිනර් එකකට එක්කන් යනවා. මේ නිසා නම්චට ගොඩක් කලකිරෙන අතර ඔහු ඈත් එක්ක දුකෙන් කතා කරලා එතනින් පිටත් වෙනවා. එයා කැෆේ එකකට ගිහින් දුකෙන් නිදි අයිරන්ගේ යාළුවා ඇවිල්ලා ඔහුට වීඩියෝ එකක් පෙන්නනවා. ඒකෙදි ඇයට නම්ච තෑගි කරපු මාලයක් ගැන ගොඩක් ආදරෙන් කතා කරනවා. මේක දැක්කට පස්සේ නම්චගේ බලාපොරොත්තු අලුත් වෙනවා. පහු වෙනදා අයිරන්ගේ බර්ත්ඩේ එකට හැමෝටම කලින් විෂ් කරන්න ඔහුට පුළුවන් වෙනවා. ඔහු ජින්ට කලින් එතනට එන නිසා ඇයව පිටතට එක්කන් යන්න ඔහුට පුළුවන් වෙනවා. මෙයාලා ගොඩක් සතුටින් ඒ දවස ගත කරනවා. ඊට පස්සේ ආ කම්පැනි එකට යනවා. එයාව ගෙදර එක්කන් යන්නේ ජින්. මේ වෙලාවේදී නම්ච අයිරන් එනකම් මඟ බලන් ඉන්නවා. ඇය ජින් එක්ක ඉන්නවා දැක්කම ඔහුගේ හිත රිදෙනවා. මේ වෙලාවේදීත් ජින් සහ නම්චතර අගයුව එකක් ඇති වෙනවා. මේ අතරේදී ඉන් නම්චට කතා කරලා ඇයව ඩ්‍රින්ක් එකක් ගන්න එක්කන් යන්න කියලා කියනවා. ඇගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතෙන ඔහු ඇය වෙතනට එක්කන් යනවා. මේ වෙලාවේදී ඇයට ගොඩක් ඩ්‍රින්ක්ස් ගන්න නොදී ඔහු ඇයව
බලා ගන්නවා මේ වෙලාවේදී ඉන් ගොඩක් බීමත් වෙන්න විදියට රඟපාමින් නම්ජොට ලන් වෙන්න උත්සාහ කළත් ඔහුගෙන් ඈත් වෙලා ඉන්නවා ඔහු ඇයව ගෙදර එක්කන් යන්න හැදුවත් ඇයට සීය බනින නිසා රෑ වෙලා ගෙදර යන්න බැරි බව කියනවා මේ නිසා ඔහු ඇයව ඔහුගේ නිවසට එක්කන් යනවා මෙතනදිත් ඇය උඩ ලන් වෙන්න හැදුවත් ඔහු ඒකට ඉඩ නොදී ඉවත් වෙන්න මේවා කරන්නේ ඇගේ මත්කතිය නිසා බව හිතමින් පහුවෙනිදා උදේ නම්ජොට දෙමෝපියන් අවවාද කරනවා ඔහුගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක හැසිරෙනකොට සැලකිලිමත් වෙන්න කියලා නම්ජෝ ඔවුන්ට ඉන් කියන්නේ ඇගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙවෙයි කියලා කියන්න උත්සාහ කළත් ඔවුන් ඒක පිළිගන්නේ නැහැ ඉන්ගෙන් සීය එදා රාත්‍රියේ ගෙදර ආපු නැති එකට හේතුව අහනවා මේ වෙලාවේදී නංගි කියන්නේ ඇගේ බොයෆ්‍රෙන්ඩ් එක කාලය ගත කරපු බව මේ ගැන සීය අයරන්ටත් කියනවා අයරන් නංගිගෙන් මේ ගැන අහන අතර ඇය නම්ජෝ එක්ක රාත්‍රියේ ගත කරපු බව දැනගන්නවා මේ නිසා ඇයට ගොඩක් දුක හිතෙනවා නම්ජෝ තවදුරටත් ඇයට කැමති නැති බව හිතන ඇය ඔහු දීපු නෙක්ලස් එක ගලවලා අයින් කරන්න හිතනවා එදා ඩිනර් එක වෙලාවේදී ජින් අයරන්ට ප්‍රපෝස් කරනවා මේ වෙලාවේදී සීයාගේ ඉල්ලීම නිසා ඔහු මැරි කරන්න කැමති වෙන බවත් නමුත් ඇය හොඩ ආදරය නොකරන බවත් ඇය කියනවා සීයා නංගේ එදා රාත්‍රියේ ගත කරපු පුත්කලයාට ගෙදරට ඉන්වයිට් කරන්න කියනවා ඉතින් නංගේ නම්ජට යාළගේ ගෙදරට කතා කරනවා නම්ජෝ සීයාක ගොඩක් වෙලා කතා කරන අතර ඔහු කියනවා ඔහු ගොඩ කාලයක ඉඳන් ඔහුගේ මිනිබිරියට ආදරය කරන බව නම්ජෝ මිනිබිරිය කියලා අදහස් කළේ අයරන් වුණාට සීයා මේ වෙලාවේදී හිතන්නේ ඔහු ආදරය කරන්නේ නංගේන්ට කියලා ඉතින් සීයා මේකට කැමැත්ත දෙනවා ඉතින් නම්ජටත් මේක නිසා ගොඩක් සතුටු හිතෙනවා සීයාට මේක පැටලිලා තියෙන නිසා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න ඉන් සහ ජින් කතා වෙනවා ටික වෙලාවකට පස්සේ ජින් සීයාව මුණගැහෙන අතර අයරන් ඔහුගේ බොයෆ්‍රෙන්ඩ් විදිහට පිළිගත්ත බවත් ඔවුන් දෙන්නා ඉක්මනටම විවාහ වෙන බවත් කියනවා ඊළඟට නම්ජගෙන් අයරන්ව හම්බ වෙන අතර ඔහු ඇයට ආදරය කරන බව සීයාට පැවසූ බවත් සීයා ඒකට කැමති වුණ බවත් කියනවා මේකෙන් අයරන් පුදුම වෙනවා ඊට පස්සේ සතුටෙන් මේ දෙන කාලය ගත කරනවා මේ අතරෙදි ජින් අයරන්ට දීපු රින් එක නම්ජ දකිනවා වගේම ඔහුට ජෙලස් හිතිලා ඔහු මේ ගැන අයරන්ගෙන් අහනවා මේ අතරෙදි එකපාරටම හස ගොරවන නිසා අයරන් බය වෙලා නම්ජ ළඟට පනිනවා ඒත් මේ වෙලාවේදී නම්ජ ඉන්න එක රාත්‍රියක් ගත කරපු බව මතක් වෙන අයරන්ට නම්ජ ගැන තරහක් ඇති වෙනවා ඇය මේ ගැන කියලා ඔහුට බැනවැදිලා ඔහු අපාර්ට්මන්ට් එකෙන් එළියට දානවා මේ වෙලාවේදී අයරන්ගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ඇගේ හොඳම යාළුවා දෙන්න එනවා මෙතනින් එක්කෙනෙක් තමයි ටැන් මේ දෙන්නා නම්ජව දැක්කොත් හරි නැති නිසා අයරන් ඔහුගේ බැල්කනියට ගෙනහිල්ලා හංගනවා ඊළඟ දවසේ ටැන් සහ පෙන් කියන අයරන්ගේ හොඳම යාළුවා දෙන්නට ජෙන්ව මුණගැහෙනවා අයරන් ඔහු යාළුවන්ට හඳුන්වලා දෙන්නේ ඇය යටතේ වැඩ කරන සේවකයෙක් විදිහට මේ නිසා ජෙන්ට අවුල් යනවා ඒ වගේම ඇය ඔහු දීපු රින් එක දාලා නැහැ කියලාත් ඔහු දකිනවා ක්ලිනික් එකේ ඉඳගෙන යාළුවා දෙන්න ජෙන්ගේ හොඳ කතා කරන අතර මේව හැන නම්ජට තරහ යනවා ඒ වගේම ළඟදීම අයරන් යාගේ බොයෆ්‍රෙන්ඩ්ව මෙයාලට ඉන්ට්‍රොඩියුස් කරන බවකුත් මේ දෙන්න කතා වෙනවා මේ අතරෙදි අයරන් නම්ජා ඉස්සරහදීම එයාගේ බොයෆ්‍රෙන්ඩ් විදිහට ජෙන්ව හඳුන්වලා දෙනවා නම්ජා තවමත් අයරන්ට ආදරය කරන බව දන්න ඔහුගේ අක්කා ඔහුගේ හිත හදනවා ඒ වගේම ආදරය කරන කෙනාගේ පස්සෙන් ගිහින් එයාට වදයක් වෙන්න ඕන නැති බවත් ඇය පැහැදිලි කරලා දෙනවා ඉතින් නම්ජා තීරණය කරනවා අයරන්ව මගහැරලා ඉන්න පහුවෙනිදා එක්සර්සයිස් කරද්දී නම්ජා ඒ ඇස්ල නැති නිසා අයරන්ට පාළු හිතෙනවා එයා ගිහින් ඔහුගේ ගේ ළඟට වෙලා එක්සර්සයිස් කරන්නේ ඔහු එළියටයි කියලා හිතාගෙන ඒත් ඔහු එන්නේ නැහැ ඉතින් අයරන් කරන්නේ නම්ජාව මුණගැහෙන්න ඔහුගේ ක්ලිනික් එකට යන එක මේ වෙලාවෙදිත් නම්ජාව මගහැරලා ඉන්නවා නම්ජාගේ අවධානය ගන්න ඕන නිසා ඇය ඔහු ඉදිරියේ බොරුවට ෆේන්ට් වෙන විදියට රඟපානවා මේ නිසා නැවත ඔහු අයරන්ට ලන් වෙනවා මේ දෙන්නා තුරුළු වෙලා ඉන්න විදිය පෙන් දකින් අතර මේ දෙන්න අතර තියෙන්නේ මොන විදිය රිලේෂන්ෂිප් එකක්ද කියලා ඇයට හිතාගන්න බෑ නම්ජ දැනගන්නවා අයරන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ව හම්බ වෙන්න දුර ගමනක් යන සූදානමින් ඉන්න බව මේ නිසා ඔහු උපායශීලීව අයරන්ට ලන් වෙලා එයත් එක්ක ඒ ගමන යනවා මේ දෙන්නා ඒ ගමනේදී ගොඩක් විනෝද වෙනවා අන්තිමේදී ප්‍රොෆෙසර්ගේ ගෙදරට ගියත් ප්‍රොෆෙසර් මෙයාලගේ ඔෆර් එක බාරගන්න කැමති වෙන්නේ නැහැ ඔහු තරහෙන්ම මේ දෙන්නට බැනවදිනවා ඔහුගේ පස්සෙන් මෙයාලා ගිහින් බලනකොට ඔහු සුරතලයට ඇතිකරන එළදෙන පැටියෙක් ලැබෙන්න අපහසු වෙන්න ඉන්න බව නම්ජ දකින්න අතර ඔහු මේ බර්ත් එකට උදව් කරනවා මේ නිසා ප්‍රොෆෙසර්ගේ හිතේ නම්ජ ගැන පැහැදීමක් ඇති වෙන අතර ඔහු මේ දෙන්නට ගෙදර නවාතැන් දෙනවා මේ දෙන්නා එතනදී සතුටින් එකට කාලය ගත කරනවා මේ වෙලාවේදී නම්ජාගේ ආදර කතාව ප්‍රොෆෙසර්ට කියන අතර ඔහු නම්ජාගේ හොඳ මිතුරෙක් බවට පත් වෙනවා අන්තිමේදී ප්‍රොෆෙසර් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් විදියට ඇග්‍රීමන්ට් එක සයින් කරන්න කැමති වෙනවා ගියපු වැඩේත් සාර්ථක කරන් ගොඩක් සතුටෙන් මේ දෙන්නා අපහු පිටත් වෙනවා මේ අතරෙදි මේ ට්‍රිප් එක ගැන ඉන්නන ගන්නවා එයා එයාගේ අක්කගේ ෆොටෝ එකක් අරන් පොළවේ ගහලා
එයාගෙ තරහ පිට කරනවා. ඇඳේ වැතිරිලා දුකෙන් යා නම්ච එක්ක සතුටින් ගත කරපු කාලය ගැන මතක් කරනවා. නම්ච අයිරන් එක යාගේ අපාර්ට්මන්ට් එකට යනවා. මෙතනදී ඉන්නවිල් අක්කට බණින්න ගන්නවා. මේ වෙලාවේදී නම්ච මේ දෙනග රණ්ඩුව නවත්තන අතර ඔහු ඇත්තටම ආදරය කරන්නේ අයිරන්ට බවත් ඉන් කියන්නේ ඔහුගේ හොඳම මිතුරියක් පමණක් බවත් පැහැදිලි කරලා කියනවා. මේ නිසා තරහෙන් වගේම දුකෙන් නන්ගෙතනින් පිට වෙනවා. ආණ්ඩාණ්ඩ කායක ඩ්‍රයිව් කරනකොට ඇව ඇක්සිඩන්ට් වෙනවා. ඇව බලන්න අයිරන් සාජින් රෝහලට එකතු වෙනවා. ඉන්ගේ තත්වය දරුණු නිසා ඇයට ලේ දෙන්න අවශ්‍ය වෙනවා. නමුත් අයිරන්ගේ රුධිර වර්ගය එයාගේ රුධිර වර්ගයට ගැලපෙන්නේ නැහැ. අන්තිමේදී ඉන්ට බ්ලඩ් ඩොනේට් කරන්න ජීන් ඉදිරිපත් වෙනවා. මෙන්න මේ විදිහට ඩෙවල් සිස්ටර් පාර්ට් 1 අවසන් වෙනවා.